ඇමිතා බේරත්න රංගනය ශිල්පිනයක් මෙ රට පුර වැසියෙක් මයිතැනි දැන් මාස තුනක් වෙන්න න අපේ ආදරේ අප සංහින්දියාවේ අප මානුෂිකත්වය අරගලයට මේ අරගල දැම්ම ඉන්න නායකින්න්ට කරදරයක්. ඔහු අප එක දන්නවා. එක නායකෙක් ඔහුට යන්න පාර හදාගත්තා ලෝකෙ මහිතන ව්‍යවස්ථාවෙන් පිට පලවිනි නායකයා හුගේ පාරෝහුම කපා ගෙන ගේ මස්සෙ නමෙන්දෑ යනවා. හැබැයි ඊට පස්සේ ඊට වැඩිය කපටි නායකෙක්ව ගෙනනල්ල ඉදනවා අගමැති කෙනෙක් විදිහට. එ අයිටඩී ගොඩක් ක අපටි එයා දේවල් සෝදලා හරින්න දන්නවා හරි සූක්ෂම විදිහට. හැබැයි අපි ජනතාව විදිහට දන්නවා ඒ සූක්ෂම විදිහට එයා දේවල් කරනවා කියලා. අපි මේ සියල්ල දැනගෙන තමයි පාරට බැස්සේ අපි රටේ මිනිස් විදිහට කියන්නේ මේ සම්පූර්ණ මේ කරගෙන ගිය සියලු ක්‍රමවේදයන් මේ රටට සුදුසු නෑ කියන එක නැතැන් අපි ටොයි පුටුවල ඉඳගන්න ඇත්ත එකක පුදගලික තරහක් හෝ එහම වෛරයක් හෝ කිසි දෙයක් නෑ. හැබයි මේ අපේ රට මේ මගේ මවබිම මේ අපි අපි ඔක්කෝග අපි ජීවත්වන භූමිය. එදුට මේක විනාස වෙන දවසිද දව ද දවසින් දවස බලංඉින්ඩ පුළුවන්ද. මට තේරෙනෑ අදරෑ දැ ඊරෑන්ඳල අද වෙනකොට පෙට්‍රල් ඩීසල් ගනන්ගිහම. ඒකත් එක්ක බඩුමිල අහසු සට ගිල් ලනිතන්. එතකට අනිත් පැත්තෙන් ගත්තුත් ආර්ථිකමය වශයෙන් අපි ඉන්නේ බද්ධමනයක. එතකොට මේ ඔක්කොම දේවල් රටක් දවසින් දවස විනාසට මේ යන දේවන්නේ මේ හැම දෙයක්ම මිනිස්සු දවසින් දවස අ මේ මේආ. උදම දිහයට දරාගෙනන්න පුරදුවෙලා. පෝලිින්ග වල ගිල සිදු කියෙන පෝලිං වල ගිල්ල ක්‍රකට් ගාන. එකතුකට ලෝකෙට මෙසේද් එකක් යැනවා මේ පෝලිං වල හිටයට මේ හරි සතුට ඉගින්නේ කියැන්නේ. රට එහෙම ලොකෝට ප්‍රශ්නයක් නෑ. එතුට මේ අපි පිස්සොටිකක් මේ ගොල්ෆේස්සි එකේ කෑගහනවා කියලා මදක්ක එර ඒ පෙර දෑමතිවරෙක් ෙන විමල් වවිරංශිකන කෙන කියනවා.ය අරගල ඉන්න පිස්සොටික්. ගුඩකාරයෝටිකක්. මේ කිසිව දැක්මක් නැති මිනිසුටිකක් කියලා මං ආරාධන කන්න එ කහපාකරපුගෙනට එන්ඩ අරගලය ඇතුට ඇවිල්ලා ප්‍රශ්යක් දෙනන අප විසඳ ගමු. එතුමට පාලිමේතු එඇතුමගේ වැඩේ කරන්නන්න මොකද එතුමලා ආරගල බලාගන්න කවදාවත් ආවෙෙත් නෑ. අපි අපේ අරගලේ බලාගන්න. එතුමා අරගයේ ගැන විනිිෂ්‍යන් දෙන්න පාර්ලිමේතුවේ ඇතුළින්දගෙන යකන හරි අමාරුවෙන් යා හවාගත්තල අරගලයේ විස්තර. ඔබතුමා අමාරුවෙන් අරගලේ විතර හන්න ොන්න නෑ අප අමාරුවෙන් අරගලේ කරගෙන යනවා එක වෙනම කවාවා. ඇ මේ අපි කරන්නන්නම් ඒ අපේ වැඩක්නෙ කරුණා කල්ලා අපහාස කරන්න එන්න එපා ඒ ඇමතිවරු ඒදන අපහාස බාරගන්න අරගල කරුවවිදිට අප සූදානම් නෑ. මේ අරගල ඇතුළේ බොහොම උගත් බුද්ධිමක් මේ රට ගැන ොම කැක්කුමක් තිය පිරිසක් ඉන්නවා. මේ උන්ව මර්ධනය කරන එකට විරුද්ධවයි ඇද අපි මේ සියලුදනනා රැස්වලයින්නේ. අපේ ජගත් මනුවරණ අපේ රැට්ටා අමල්. මේ වගේ අපේ සහෝදරින් කීප දෙනෙක් එරංග ලහිරු මේ වගේ සහෝදරීින් කීප දෙනෙක් ඔගල පහුගේ දසල දැක් මේ ඇයට අත්තලංගුවට ගන්න කියලා නියෝග කල තිබුණ අපි මරධන පොලිසිට යඋ පෙරිදකිිල බාර කර එතකොට මුළුත් දවසම පොලිසි ඇතුළි තියන් ඉඳලාත්. අපේ ලොව සැව දැනුවත් කළ තිබුනෑ කවරුත් මේ මේ හැටදාහයි හැත්තදාහයින මේ ඉල්ලන වන්දිය එකක් ක්ෂ හැට හත්දදාත්. ට අදස් ගනක් කියන එකක පුළු දවස මුදේනම් හතරයි හතලහි වෙනකම්ම පොලිසි ඉඳලක්. ඉතින් මට හිතෙන්නේ. අ සූක්ෂම මර්ධනයේ ක්‍රමවේදය මේ කපටි නායක ඔක්්පු ම එකක තුලා පටන්ගත් මක න්දක් කරව අමතිවරැත් කියකිෙනවා යිමුම්න් අත් ඩං ුවට ගන්න ඇත්තේ. හරි ලේසිනේ. මම කියනවා. මේ අත්තඩංගුවට ගත්තා වගේ. නමවෙනිදා. අරලීගා මන්දිරය ඇතුරේ හිටපු අගමැඇතිතුමා. ප්‍රචන්ඩත්වය පතුරවන්න කියලා අනකරා. ප්‍රචන්්ඩත්වය පතුරුවන්න කියලලා ජොන්ස්ටන් ්‍රනෑන්ඩ වගේ කාලකන්නේ මැර ඇමතියෝ. මේ සමන්නල්ලවෙනි ඇය. මේ අන දුන්නා. මේ කොච්චරකට සූදානම් වෙලා වද කියනවානම් හොකීස්තිික් පවා තේ තිබුණා. නිකං නෙමින්. ප්‍රචන්්ඩත්වය අතිශය ජරාවිදිට පැතුරුවා වැපිරවා එකට අනදුන්නා පොලිසිය ඉන්න බොහොම ආදර්ශමත් ම හි පොලිසි යවතමා ගොඩක් ආදර්ශයට ගන්නේ දේශ බන්දුවගේ පොලිස්පතිවර එක්්ව. හරි ශෝකයා වගේ කෙක් දර්ශයට ගත්තොත් පොලසිය මේ රටට දෙයන්ගේම පිහිටයි. දැන් පොලිසිය හමුදාව ඉන්නේ මේ රටේ මනිසුන් ආරක්ෂා කරන්න නෙමේද හරුම රකින්නක. මං ඉල්ලා හිටිෙනවා. ව්‍යවස්ථාව කියන උත්තරීතර කඩදාසිය අපේ අයිතිීන් කියලා විශ්වාස කරනවා නම්. මේ ව්‍යවස්ථාව කියන බොරුවට මුව මුලාවෙලා තමයි ඔය පුටුවල තාම පාර්ලිමේන්තු ඉන්න කාලකන්න ටිකින්දගෙන ඉන්නේ. ඒකට විරුද්ධව රටේ මිනිස්සු පවුල් හැටලක්ෂයක් ඉතර පාලට ඇදල දාලා ඔය ව්‍යවස්ථාව කිය . කොළ කෑල්ල වෙනස් කරගන්න බැරුව පාට පක්ෂ එක්කෙනෙක්වත් නැගිට්ට නෑ ජනතාව වෙනුවෙන්. ඒක වෙනස් කරලා තිීන්දුවක් ගන්න මේ මනිස්සුන්ගේ දුකයි ඉවර කරලා දෙන්න කවුරුත් නැගිට්ට නෑ. තාමත් ඒ ඒ අයගේ පොඩි පොඩි කුටුම් බටිකර එකගෙන තුුල්ට වෙලා ඉඳගෙනින් රුත්හ කරනවා මේ ඇති. එකක් අපි මේ මර්ධනය මෙහෙම නෙමෙයි කොහොම කරත්. මේ අරගලේ අරමුණක්තින අප ඒක දිනවල තමයි. නවතින්නේ. අපි එක දිනන්න ඇතුව නවතින් දෙෙ නෑ. මේ රටේ මිනිස්සුන්ව ගෙවල් ඇතුළට දාණ්ඩෝනේ පව්. අම්මල තාත්තල දරුවෝ සීසීකඩ, පවුල් සීසීකඩ. පාරි මිනිස්සු මැරෙනවා. දැන් ඇති තව කීදනෙක් තමුාසලා මරනවද. මෙම ගාතන මෙස්ුභාවික මරණ නෙමෙයි. මේ තමුාසලා මේ රට අහිංසක මිනිසුව මරනවා. තිමහ ගෝටේ රාජපශ් ජනාතිපත්තුම කරුණනාා කරලා. ඉල්ලා අස්වෙන්න ඔය සාර්ථ වෙනකං අපිට බලංගින්න බෑ. මේ රට ඉවරයි. සාර්ත වවා පවලට හොද ස්වාමයක් වෙලා ගේ දරුවන්ට හොද පියෙක්වෙෙල. ඒවා ඇමරිකාව බැනම් ලෝක ඕන ැලකටිහිල කරගන්න. මේ රටේ ඔයා ඉඳන් හිටිය ඇති. ඉස්සලොවා නැගිටින් නැගිට ලයන්න මේ රටට අදරය කරන්න නායකෙක් කියලා අඩුගානනි දැන් ඔප්පු කරන්න. හරි ජලතා පරමාධිපත්වයට කන් දෙෙනම් මම නැගිටල යනවා. එහෙමවත් හරද ශක්ෂයක් තමුන්නසිට තියෙනවද. නෑ මිනිස්සු මේ බඩගින්න මැරුණත් වැඩිකාලා මැරුණ ගානක් නෑ. ස්වබාදහම බොහොම දරුණයි මහත්තයෝ. අනිවාරෙන්ම මේ කරන දේවල්වලට රිටන් එක දෙනවාම තමා මං කියන්නේෙන්. ගන්න යන්න නිරයක්. නිරේකින්වත් බාරගන්න ෑේ පවුල ඇතුළුවෙන් මැර කණ්ඩායම අපිව මෙම මර්ධනය කරන්න බෑ අපි මේ සටන ජයගන්නවා මයි අපි අරගලට ජයවේවා. උනුසම් පුවත් එැරින් දැනගන්න ලක්බෙරන අපිව සබස්ක්‍රේප් කරන්න. ීඩියවට ලයි කරන්න මෙට් කරන්න අශ්‍රයක් කරන්න තබත කරන්නපා.